පත්ල පීඩා ලොව ඇතුළුලක්සේගෙන මේ ඔබ දකින්නේ වර්ග කිලෝමීටර 25.6ක් පුරා පැතිරෙන සුදුරු මානව අඩවියයි. තවත් ලෙසකින් කිවහොත් මනුසත්කමින් පොහොසත් එමෙන්ම අන්තර්වාර්ගික සබඳතාවයෙන් පිරේ බහු ආගමික සුහදතාවයකින් සපිරේ මිලිෂය කඳුපාමුල පිහිටි නිම්නැති නිම්නේ හෙවත් සසිරිමත් මාතලේ නගරයයි. අධිරාජ්‍යවාදීන්ගේ අත්නුව මතික බදු පැනවේ ආර්ථික පරිහානිය හා හිංසාවාදී ක්‍රියා නිසාවෙන් කලකිරුණු ජනතාව හා එක්ව වීර පුරන්නප්පෝ ගුන්කාලී ගොඩ බණ්ඩා වැනි විරුවන් තියත් කළ මාතලේ කෑල්ල ඉතිහාසය සේවනය කිරීමේදී අපට මාතලේදී උඩ ගැසේ. අප වේලාසනින් අවදි වූ පමණින් හිරු වේලාසනින් පායන්නේ නැත. නමුත් වේලාසින් අවදි වී සිටීම හිරු පායන විට වැදගත් විය හැක. මේ බව පසක් කරගත් මාතලේ ජනතාව හිරුට පෙර අවදිව තම රාජකාරී කටයුතු ආරම්භ කරන්නේ හෙට හිරු පා සිනාසීමට ඇති බලාපොරොත්තුද සමකිනි. නාගරික ජනතාව හා නගරයට සම්බන්ධ වන ජනතාවගේ ආර්ථික සමාජීය සුභසිද්ධිය කෙරෙහි සැලකිලිමත් වෙමින් සෞඛ්‍ය මම්මාවත් සුභසාධනය හා මහජන උපදේශන සේවාවන් පාරිසරික සංවේදීතාවයකින් යුතුව ප්‍රසස්ත ලෙස ඉටු කිරීම අරමුණු පෙරදැරිව 1963 මැයි පළමුවන දින මාතලේ මහනගර සභාව ස්ථාපිත විය. නගර සභාවට පැමිණෙන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ලැබෙන ආදරණීය පිළිගැනීම හා කාර්යක්ෂම සේවය කැපී පෙනෙන ලක්ෂණයකි. තවද සියල්ල පිළිවෙලකට සිදු කළ යුතුය යන්නට නිදර්ශන ඔබ මේ දකින රූපරාමු සපත කරනවා ඇත. මාතලේ පුරවරයට පළමුව නායකත්වය ලබා දුන්නේ ඇලික් අලු විහාරයේ මැතිතුමාය. අනතුරුව රිචඩ් පමුණුව, එම්.පී. හුසේන් යන නගරාධිපතිවරුන්, වී.පී. ජිනදාස, එම්.එම්. යාපා හා රංජිත් අලු විහාරයේ යන නගරාධිපතිවරු සෙවන ලබා දුන්හ. ඉනිබ්බිති මාතලේ ස්වර්ණමය යුගයේ ඇරඹුණි. ඒ 1997 අප්‍රේල් මස 16 වන දින මාතලේ නගරයේ පළමු පුරවැසියා ලෙස රෝහණ දිසානායක මැතිතුමගේ සම්ප්‍රාප්තියෙනි. එතුමාගේ පාලන කාලයේ ඇවෑමෙන් මාතලේ නගරාධිපති වූයේ ඔහුබට් හිල්මි කරීම් මැතිතුමාය. ඉසිඹුලන සෑම මොහොතකම මාතලේ නගරයේ නගර සභාවේ උන්නතිය වෙනුවෙන් සරතැස හෙළන මේ සොඳුරු ආඥාදායකයා සසිරිමත් මාතලේද අසිරිමත් පෞරක්සේ අපට දැකගන්නට ලැබුණා. 1997 මාතලේ නැමැති කිතෙහි අස්වැද්දු සංවර්ධන කළමනාකරණය ඔහු ස්වර්ණ පුරවර සම්මානයේ මැයෙන් අස්වැන්න නිලාකරු ලැබී. නිබඳව කියවීමට රුචි පාඨක සමාජයකින් සැතුම්ලත් මාතලේ පුරවරයට රෝහණ දිසානායක පුස්තකාලය හා ශ්‍රවණාකාරය ආශිර්වාදයක් වැනිය. බාල මහලු තරුණ වයස් සීමා භේදයකින් තොරව දැනුමින් සන්නාහ සන්දද්ද වීමට දිනකට විශාල සංඛ්‍යාවක් මෙය තෝතැන්නක් කර ගනිති. හිත බිහිවන ලොව භාර ගැනීමට සිටින දරුවන්ට නුවණ සම්ප්‍රේෂණය කිරීම සඳහා විවිධ විෂයන් යටතේ පොත් පුස්තකාලය සතුව ඇත. එහි ඇති මනා කළමනාකරණය නිසාම
පසුගිය වසරේ දිවයිනි හොඳම පොත් සුරැකුම් මන්දිරයේ ලෙස සම්මානයට පාත්‍ර විය. නුවන පිපාසාවෙන් පිළින්නන් ළඟටම ගොස් දැනුම බෙදෙන ජංගම පුස්තකාලයේද ඇතුළුව ශාඛා පුස්තකාල පහක් නගර වැසියන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ලැබුණු දායාදයකි. වෙල් ඉපනෙලි මෙන්ම කටු පඳුරු මත තැවරුණු පුංචි දෙපාවලට රෝහණ දිසානායක නගරාධිපතිවරයා ළමා උයනක් තිළිණ කළේය. කිරු විකසිත මොහොතේ සිට සඳු සිනාසෙන මොහොත දක්වා දරුවන්ගෙන් ඉසිරි විසිරි මෙම උද්‍යානය ඇසට පියකරු දසුන් ලං කරන්නකි. දිනින් දින යාවත්කාලීන වන තාක්ෂණයට කාර්මිකත්වයට මාතලේ දරුවන් ඇඩිගස්වන කාර්මික විද්‍යාලය විශ්ව ගම්මානය තුළදී නැවතත් නැවත නැවතත් මාතලේ ලකුණු සන්තුහන් කිරීමකි. සයිබ අවකාශයේ සැරිසරන ඔවුන් අසුරු සැනින් එසැනින් විශ්වයේ නවතම සොයා ගැනීම හා මුහු වෙනවා. ඊටම සරිලන නිවරදි මාර්ගෝපදේශනය මාතලේ දරුවන්ට භාග්‍යයක්. අනාගතයේ තම ජීවන තත්ත්ව දර්ශකය ඉහළ නංවා ගැනීමට හිත දින සමාජගතවන මොවුන්ට දැන් විවිධ විෂයන් තුළ නිපුණතා සංවර්ධනය වී තිබෙනවා. ඔබට මේ ආරාධනා කරනුයේ බලන්නට පුළුල් ලෙස දකින්නට සියුම් ලෙස ඉරා අඳුරු පට කඩතුරා හැර දැස් පුල්වන මහාමාර්ග හා නවීකරණය වන මහාමාර්ග ඇතුළුව වර්ග කිලෝමීටර 47.73ක් පමණ මාර්ග ප්‍රමාණයක් මාතලේ මහනගර සභාව විසින් නඩත්තු කරනු ලබයි. ඔබ මේ දකින්නේ රජවීදිය, උලංගමුව පාර, ගොංගාවිල පාර සංවර්ධනයෙන් හැදවෙන අයුරු. ඉදා ගල් පුරුළු වලින් පිරි අතුරු මාර්ග අද ශක්තිමත් කොන්ක්‍රීට් මාර්ග ලෙස පරිවර්තනය වීමත් ශක්තිමත් ගල් අතුරන ලද මාර්ග ලෙස හැදවීමත් කියාපානුයේ ඔබේ වාසනාවන්ත එක දවස ගැන නොවේද? මාතලේ තීරණාත්මක සාධකයක් ලෙස ජනතාව හඳුන්වන රෝහණ දිසානායක අමාත්‍යවරයාගේ නිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම මේ සඳහා නිබඳවම ලැබෙනවා. ආරෝග්‍යා පරමා ලාභයයි කීවද රෝගී නොවන මානවයන් සොයා ගැනීම අපහසුය. ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න නගරයක් බිහි කිරීමේ අටියෙන් පුරා පැය 24ම සක්‍රීය මාතලේ මහරෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක් ලැබී ඇත. ජාතික සෞඛ්‍ය සම්මාන උළෙලේදී මාතලේ මහරෝහල ඇගීමට ලක්වීමද සුවිශේෂී කරුණකි. තවද නවශල්‍යාකාරය දැඩි සත්කාර ඒකකය ලේ බැංකුව අලුතින් රෝහල හා බත්ත වූ ඒවාය. සුපිරිසුදු හරිත නගරයක් කරායන ගමනේදී කැලිකසල හා ඝන අපද්‍රව්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. දිනපතා නගරයේ සෑම මාවතකම සැරිසරා ඉවතලන අපද්‍රව්‍ය ගෙන කොම්පෝස්ට් පොහොර බවට පත්කිරීම
ජයටම සිදුවන්නකි. මසකට කොම්පෝස්ට් පොහොර කිලෝ 2000ක් පමණ මෙම නිෂ්පාදනාකාරයෙන් වෙළඳපොළට නිකුත් වේ. මෙය නගර සභාවක් සතු ලංකාවේ එකම සහ ප්‍රථම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාකාරයයි. අපි වවමු රට නගමු. ඒ තුලින් අප අපේ දිවි නගමු. මේ වන විට මාතලේ පුරවැසියන් ගෘහ ආර්ථික වටපිටාවක් කරා පියමැනීම ප්‍රශස්ත කරුණකි. එල්බින ඕනෑම ආහාර අර්බුදයකට වුවද මාතලේ නගරයේ පෙර සූදානම දිවයිනේ අනිකුත් නගරවලට පූර්වාදර්ශයකි. නිසි නඩත්තුවකින් හෙබි මාතලේ නගරයට අලංකාරී සපයන පීබී නානායක්කාර උද්‍යානය අතිශය සුන්දර එබෙන්ම විරල ශාක්‍යයන්ගෙන් බහුල භූමිභාගයකි. තවද විනීතව හැසිරෙන සුපෙම්වතුන්ට පාරාදේසයකි. රාජකාරිය දේවකාරයක් හා සලකන තම දිවි පරදුවට තබමින් අන්දිවි සුරකින ගිනිනුවන බටයන්ගෙන් සමන්විත මාතලේ ගිනිනුවන ඒකකය අමුතුමක් ලදශනේ අදාළ ස්ථානයට වාර්තා කිරීමට සූදානම්. ලංකාවේ පළමු හොකී ක්‍රීඩාංගණය වන එඩ්වඩ් ක්‍රීඩාංගණය සුපිරි කෘතිම හොකී ක්‍රීඩාංගණය පමණක් නොව නවීකරණය කරන ලද බර්නාඩ් අනුවිහාරයේ ක්‍රීඩාංගණය මාතලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෞශල්‍ය ශක්තියතාව තර කර ගැනීම සඳහා නිරන්තරයෙන් භාවිත වෙනවා. සිතේ බිහිවන අවසන් සිහින ඔලිම්පික් පදක්කමක් හෝ වේවා ලෝක කුසලානය හෝ වේවා ඒ සුබ සිහිනය සැපැ කිරීම සඳහා අපරිමිත චිත්ත ධෛර්යයකින් යුතුව උපයෝගී කරන මොහොත ඊට අදාළ අනිකුත් පහසුකම් ලැබීම සතුටට හේතු දනවන්න. දරුවෙකු පාසල් අධ්‍යාපනයට පෙර සමාජානුයෝජනය කිරීම හෙවත් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මාතලේ මහනගර සභාව වැඩි අවධානයක් යොමු කර සිටී. දිවයිනේ විශිෂ්ටතම පෙර පාසල් අතර ඇති තැන්න රන්මුතු පෙර පාසලද ඇතුළුව පෙර පාසල් 10කට මාතලේ මහනගර සභාව උරුමකම් කියයි. අද දින අංකුර ශාක්‍යයන්සේ රෝපණය වන මොවුන් හෙට දින වනස්පති වෘක්ෂයන්සේ මාතලේට මධ්‍යම පළාතට මුළු දිවයිනටම සෙවන සපයයි. අපස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළද සාමාන්‍ය අගයක් ලෙස ගත් කල ඉතාම හොඳ සංඛ්‍යාත්මක අගයකින් සමත් වීමේ ප්‍රතිශතයේ තිබීම සතුටට කරුණා. දැයට උගතුන් බුද්ධිමතුන් මෙහි කිරීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ නගරයේ සතුව විජය ජාතක පාසල විද්‍යා විද්‍යාලය ශාන්ත තෝමස් බාලක බාලිකා විද්‍යාලය සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු පාසල් ගණනාවක් තිබෙනවා. මාතලේ නාගරිකයන් වන ඔබ සොයන්නේ කිනම් ආකාරයේ නායකයෙක්? රෝහණ දිසානායක නගරාධිපතිතුමා ඉන්න කාලේ මේ නගර සභාව හොඳ ලස්සනට තිබ්බා. මින් ඉදිරියටත් ඒ වගේ හොඳ නගරාධිපතිතුමෙක් ඇවිල්ලා මාතලේ නගර සභාව හොඳ ලස්සනට තියෙනවා නම් ඒක ඉතින් අපිට හොඳයි. ඒ වගේ දැන් අයත් අලුත් නගරාධිපති කෙනෙක් නගර සභාවට ආවොතින් අපේ නගර සභාව මේට වඩා දියුණු වෙලා එයිද කියලා අපි කල්පනා කරලා බලා ගන්න ඕන කියන එකයි මම නම් දන්නේ. ඇමතිතුමා ඒ කාලේ ඉන්නකොට හොඳ තැනට පළවෙනි තැනට තිබුණ මේ නගර සභාව රෝහණ ඇමතිතුමාගේ අඩිපාර යන නගරාධිපති කෙනෙක් තමයි අපට හොඳ. අපි නායකයෙක් විදිහට පිළිගත්ත අපේ නායකයා තමයි රෝහණ ඇමතිතුමා.
සභාපති කැමති එතුමා අපේ මාතලේ නගර සභාවට වැඩක් කරන්න පුළුවන් හොඳ නගරාධිපතියෙක් තෝරලා දෙනවා නම් අපි ගොඩක් සුබ අනාගතයක සිවිල් ජනතාවය ජවය එඩිතර බව බුද්ධිමත් බව උද්දිසිත කලයි ජයග්‍රහණය ඔබටය ආඩම්බරය මාතක